පරිසරයේ පැවැත්ම ගැන හිතලා, අපි ජීවත් වෙන වටපිටාව ගැන හිතලා, අපිට ප්‍රයෝජනවත් ගහකොළ, එළවලු පළතුරු අපේ නිවස අවට අලංකාර ලෙස පවත්වාගෙන යනවා කියන්නේ අපේ ගෙවත්ත අපි සකස් කළා කියන එකයි. Api payak wage tama udeta me payak pay bagayak wage tama mahansi wenne mahansi vela me karagena yanawa me may mahattiyat me duwat poddak sahayoge denawa me thin karagena yanawa e atharathura man kumburu weda karanawa e atharathura tee kælli weda karanawa e athara tama weda karagena yanne apita labana assanna wedi e walme minissunta denawa e kiyanne ek ekkena me pani wede wenawa mata mallak denna kiyala ehema deela me sallit gannawa ඒ වගේම මේ කුස්සියට අපිට එන ලාභයි පොලිය කියන යන්නේ නැහැ අපි කවදාකවත් සියලුම දේ gederin තමයි අපි එළවලු වලට පරිවර්ෂනාශක මොකුත් යොදන්නේ මේ අපි හදාගෙන කොම්පොස්ට් පොර දියර පොර තමයි ඉසින්නේ මේ ලෙඩක් ආවොත් මේ කොච්චි මිරිස් අර මේ සතු සුදුලුණු මේ ඉඟුරු දුම්කල නැටි කොටලා ඒ මිශ්‍ර තමයි දාන්නේ තෙත් කලාපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශාස්ත්‍රීය ප්‍රදේශයක අපට හමුවන මේ ගෙවත්ත සැබවින්ම Tamanගේ අවශ්‍යතාවය සඳහාම නිර්මාණය වූවක්. නිවෙස අවට පරිසරය අපි සියලු දෙනා අලංකාර කර තබා ගැනීමට වඩාත් ප්‍රිය කරනවා. නැවුම් ඉලවලු, නැවුම් පළතුරු අපට ලබා දෙන්නේ අපේ ගෙවත්තෙන්. පාසල් යන දරුවන්ට තම නිවස අවටම කෘෂිකර්මය පිළිබඳව පරිසරය පිළිබඳව ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්නට අවස්ථාවක් උදා වෙනවා. ඉතින් මේ සියල්ලම ගෙවත්ත නිසාමයි. මම ඉගෙන ගන්නේ රේගාමිනී මධ්‍ය මහාවිද්‍යාලයේ 10 ශ්‍රේණියේ. ඇත්තටම කිව්වොත් මම බොහොම වටිනා මේ කරගෙන යන එක සම්බන්ධයෙන් අම්මටත් උදව් වෙනවා යාළුවෝ සහ බලා එනවා මේ එළවලු බලන්න ඒ වගේම මේ ඒගොල්ලෝ සතුටු වෙනවා ඒගොල්ලොත් ගෙවල් වල ගිහින් එළවලු මේ හිටවනවා ඒ වගේම ගුරුවරුත් මේ ඇවිල්ලා බලනවා මේ අධ්‍යාපනය පැත්තෙනුත් ගෙයි අලංකාර කටයුතු පැත්තෙනුත් බොහොම වටිනවා මේ ගෙවතු වගාව මේක තමයි ගෙවත් එක හරිම තවාන. අපතේ යන වාජන යොදාගෙන ගෙවත්තට අවශ්‍ය පැල ටික නිෂ්පාදනය කරගන්නවා. ඒවා තුල තවාන නඩත්තු කරලා අවශ්‍ය වෙලාවට වෙනත් බඳුන්වල හරි පාත්තිවල හරි සිටුව ගන්නවා. සාර්ථක ගෙවත්තක් කරන බොහෝ දෙනෙකු පැල තවානක් නඩත්තු කරනවා. එහෙම කළොත් තමයි අපේ ගෙවත්ත නිරන්තරයෙන් අලුත් වෙමින් අවශ්‍යතාවය අනුව අලංකාරවත්ව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. තවන් පාලනය කරන්නේ මේ නැවත නැවත අපි වගා කරගන්න ඕනි. අපේම ඇටයරම් තවානෙට දාලා ඒවෙන් තමයි අපි පැල ඇරන් හිටවන්නේ. නැත්තම් ඉවර වුණකොට ආයි පැල නැහනේ. ඒක නිසා අපි තවානක් දාලා මේ අහක දාන ඇතිලි කෑලි වල පෝච්චි කෑලි වල මේ අහක යන බඳුන් වලට දාලා ඉවරලා මේ ඇට දාලා තවාන හදාගෙන පොඩි පොට් වලට දාලා තමයි අපි හිටවන්නේ. ගෙවත්තට මීමැසි ජනපදයක් දෙකක් තියෙනවා නම් වැඩේ හරිම ලස්සනයි. ගෙවතු වගාවට උනන්දු වන සියලු දෙනාටම සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දෙන තාක්ෂණික දායකත්වය අපි අගය කළ යුතුයි.